මේ වෙලාවට ගොඩක් දෙනා ස්වභාවික බල ශක්තියට නැඹුරු වෙලා තියෙනවා. ඉතින් ඒ සමගම තමයි මේ සෝලා LED වගේ ඒවා පොඩ්ඩක් ඇවිත් තියෙන්නේ. අද අපි බලන්න යන්නේ මෙන්න මේ සෝලා පවර් LED wall light එක inside එක කොහොමද කියලා. පැකින් එකේ බලා ගන්න පුළුවන් PIR sensor, CDS light sensor මේ ලයිට් එකේ තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම මේක පැකින් එකෙන් එලියට ගන්නවා තමයි මේ හදන්නේ. මෙන්න මේ විදිහට අපිට ලස්සන්ට මේක බලා ගන්න පුළුවන්. වෝල් ප්ලග් එකක් ඇණයක් දීලා තියෙනවා. මේක අපිට සවි කරගන්න මේ විදිහට අපිට පේපර් වර්ක් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක ඉහලින් ලස්සන්ට අපිට මේ වගේ සෝලර් පැනල් එකක් බලා ගන්න පුළුවන්. මේකම තමයි මේකේ CDS sensor එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එවගේම මේකේ පහලින් අපිට මෙන්න විදිහට LED පැනල් එකක් බලා ගන්න පුළුවන්. LED 20ක් විතර තියෙනවා මේ පැනල් එකේ. ඊට පස්සේ අපිට මේ විදිහට මේකේ power button එක, මේකේ තියෙන motion sensor එක බලා ගන්න පුළුවන්. මේක passive infrared sensor එකක්. මීටර 7ක් විතර දුර, අංශ 160ක් විතර ආවරණ කලාපයක් ආවරණය කරන්න පුළුවන්. මුවෙන ඔපිටර උෂ්ණත්වය අනුව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේක මේ ප්ලාස්ටික් කොටසින් තමයි මේකට ෆෝකස් කරන්නේ. මුලින්ම මම මේක යන ටික මේ විදිහට ගලව ගන්නම්. මේක යන දෙකයි තියෙන්නේ. සෙල් එකක් බලා ගන්න පුළුවන්. සර්කිට් බෝඩ් එක බලා ගන්න පුළුවන්. වයර් මේ විදිහට සෝලර් පැනල් එක සම්බන්ධ වෙලා තියෙන ආකාරය බලා ගන්න පුළුවන්. මම මේක සර්කිට් එක ගලව ගන්න මුලින්ම දාලා ෆික්ස් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මේ සර්කිට් එක බලා ගන්න පුළුවන්. මෙතන අපිට සෙන්සර් එක බලා ගන්න පුළුවන්. පවර් බටන් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ කොටසින් තමයි මේකට අවට ආලෝකය ෆෝකස් කරලා දෙන්නේ. මෝෂන් එකක් එනකොට ඒක මේ සෙන්සර් එකට ෆෝකස් කරන්නේ. මේක පිටිපස්සෙන් අපිට බලා ගන්න පුළුවන්. පොඩි IC එකක් තියෙනවා. ඒ පොඩි කැපැසිටර් කනස්ටර් වගේ SMPS වර්ගය ඒවා තියෙනවා. මෙතනින් අපිට සෝලර් පැනල් එකේ ලයින් එක, බැටරි ලයින් එක සහ අනිත් LED පැනල් එකේ ලයින් එක
සම්බන්ධ වෙලා තියෙන ආකාරය බලා ගන්න පුළුවන්. හරි දැන් මම හදන්නේ මේක LED panel එකත් ගලවලා බලන්න මේ කොහොමද තියෙන්නේ කියලා. මේ ගම් එකක් දාලා තමයි මේකට fix කරලා තියෙන්නේ. මේ ගොඩක් තදට අලවලා තියෙනවා බලා ගන්න පුළුවන් අපිට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් සෝලර් පැනල් එකත් මම ගලවන්න උත්සාහ කරා. ඒක නම් ගලවන්න බෑ මේක. එදෙන තරමටම තදින් අලවල තියෙන නිසා. අපි මේ ක්‍රියාකාරීත්වයත් පොඩ්ඩක් බලමු. මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරනකොට අපිට මේ LED පැනල් එක ඔන් වෙනවා බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම ඔන් වෙන්නේ මේ සෝලර් පැනල් එක අඳුරේ තිබුණොත් විතරයි. සෝලර් පැනල් එකට ආලෝකය වැටිලා තියෙනවා නම් මේක ඔෆ් වෙනවා. ඉතින් මේ සෝලර් පැනල් එක අඳුරු වෙලා තියෙන වෙලාවට මේ මෝෂන් සෙන්සර් එක ක්‍රියාත්මක වුණොත් තමයි මේ LED ලයිට් එක ඔන් වෙන්නේ. ඒ කියන්නේ මේ ලයිට් එක ගාවට කවර් හරි ලඟ වෙද්දී තමයි මේක ඔන් වෙන්නේ. අංශක 160ක් විතර කවර් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න මේක ෂෙයා කරන්න. එහෙමනම් තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.